ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ කව්පි තම්බලම විතරක් කන්න. ඉතින් ගොඩක් ගේවල් වල පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොකු කට්ටිය උනත් කව්පි කන එක ටිකක් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කව්පි තම්බලා විතරක් කන්නේ නැතුව ගොඩාක් රසම රස කරි එකක් හදාගන්නේ කොහොමද කියලා මං අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ කරි එක හදාගන්න කව්පි තම්බල තමයි අපි අරගන්න ඕනේ. මම ලුණු පොඩ්ඩකුත් දාලා කව්පි ටික තම්බල අරගෙන තියෙනවා. මුලින්ම තම්බ ගත්ත කව්පි ටික උයාගන්න භාජනයට දාගන්න ඕන. මම නම් මැටි වලඳක තමාද කව්පි එක උයාගන්නේ. ඉතින් කව්පි ටිකක් දාලා ඒකට කපාගත්ත පොඩි බීලුණු කෑල්ලක්, ඒ වගේම අමුමිරිස් කරල් දෙකක් විතර, ඊළඟට සුදු ලුණු බික් 3-4කුත් හීනියට කපලා මම මේකට එකතු කරගන්නවා. ඒ වගේම කරපිංචර අම්පේ දෙකක් අපි එකතු කරගන්න ඕන. තව උලුහාල්, මේ උලුහාල් බැදගත් උලුහාල් තමයි මම මේකට එකතු කරන්නේ. වෑංජනයකට එකතු කරගද්දී බැදගත් උලුහාල් එකතු කරගන්න. එතකොට කරි එක ගොඩාක් රසවත් වෙනවා. ඒ වගේම තව කුරුඳු පොතුත් මම මේකට එකතු කරනවා. මගේ ළඟ චූටි කුරුඳු පොතු ටිකක් තිබුණේ. ඒ නිසා අද මම ඒවා එකතු කරන්නේ. තව කහකුඩු තේ හැඳි කාලක් විතර, ඒ වගේම අමු 3-5 තේ හැඳක් විතර, මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතරත් මේකට එකතු කරගන්නවා. ඒ වගේම රසාණුව ලුණුත් එකතු කරගන්න ඕන. ලුණු නම් ඔයාලගේ රසාණුව බලලා දාගන්න. මොකද තම්බ ගද්දි මම මේකට ලුණු එකතු කරගත්තනේ. ඒ නිසා පස්සේ උනත් මදිපාඩු නම් දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට මේකට එකතු කරගන්නවා. මේක වතුරෙන් තම්බන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇට ටික හොක්කොම හොඳට තම්බලානේ තියෙන්නේ. ඒ නිසා පොල් කිරිම එකතු කරගන්න පුළුවන් මේ වෙලාවේ. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා ලිප පත්තු කරලා මේ ටික චුට්ටක් හොඳට අපි තම්බ ගන්න ඕන. විනාඩි 4-5ක් විතර යනකොට අපි කරි එක පොඩ්ඩක් රත් වීගෙන එනවා. ඒ වෙලාවට ආපහු ටිකක් මම මේක හොඳට කලවම් කරලා හැන්දෙන් චුට්ටක් විතර මෙන්න මේ විදිහට ඇට පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඔක්කොම නෙවෙයි, නිකන් පොඩ්ඩක් මෙහෙම හැන්දෙන්ම පොඩි කරගත්තාම ඇති. මොකද එතකොට කරි එකට චුට්ටක් උකු ගතියක්, ඒ වගේම කව්පි වල රස ටිකක් හොඳට මේ කරි එකේ දැනෙනවා මේ විදිහට පොඩ්ඩක් විතර පොඩි කරලා ගත්තාම. සාමාන්‍යයෙන් විනාඩි 10-15 අතර කාලෙදී අපිට මේ කරි එක හදාගෙන ඉවර කරගන්න පුළුවන්. මොකද අපි දාන මේ සුදු ලුණු වගේ දේවල් තැම්බුනාම මේ කරි එක අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මොකද කව්පි එක හොඳට තැම්බිලානේ තියෙන්නේ. මේ වෙලාව වෙනකොට මගේ කව්පි කරි එක හදාගෙන ඉවරයි. ඉතින් කව්පි කරි එකට වැඩි රසයක් එකතු කරගන්න මම තෙම්පරාදුවකුත් මේකට දාගන්න හිතුවා. අපි ඒකත් දාගමුකෝ. තෙම්පරාදුව හදාගන්න මම පොඩි තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වුනහම අබෑට ටිකක් දාලා අබෑට ටික හොඳට පුපුරව ගන්න ඕන. ඒ ටිකත් පිපුරුනාට පස්සේ ඒකට තලාගත්ත සුදු ලුණු බික් 2-3ක් මම එකතු කරගන්නවා. ඒත් එක්කම හීනියට ලියාගත්ත බීලුණු පොඩ්ඩකුත් මේකටම දාලා පොඩ්ඩක් බැදෙන්න අරිනවා. ඒ ටික රන්වන් පාට වේගෙන බැදීගෙන එන වෙලාවට මම කරපිංච කොළ 10ක් විතරත් මේකටම එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරනවා. අවසානයේ මම එකතු කරන්නේ වියලි කරල් මිරිස් 4-5ක් විතර කඩලා මේකට එකතු කරලා ඒ වෙලාවෙම ලිප නිවා ගන්න ඕන. මොකද නැත්තම් මිරිස් කරල් ටික කළු වෙන්න බලනවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා කව්පි වෑංජනයට මේ තෙම්පරාදුව එකතු කරන්න ඕනේ. ඔන්න ඉතින් මගේ රසම රස කව්පි වෑංජනය දැන් හදලා ඉවරයි. අනිවාර්යෙන්ම ඔයාලා මේක හදලා බලන්න ඕන වෑංජනයක්. මේක ඉතින් ගොඩාක් රස ගුණ දෙකම පිරුණු වෑංජනයක්. එළවලු ගණන් කාලෙට එහෙම මේ වගේ රස ගුණ පිරුණු දේවල් ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් මේ වගේ තවත් ලේසි පහසු රසවත් රෙසිපි එකක් අරගෙන මං ආයෙත් ඔයාලා හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.